සමගි ජනබල වේගයේ කෝට්ටේ ආසනයේ වීදි නායකින්ගේ හමුවක් රාජගිරිය ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ බංගලොත් වෙච්ච රටේ ඒ බංගලොත් භාවයෙන් ගොඩේම සඳහා අපිට යුද්ධයක් කරන්න වෙලා තියෙනවා. ගමටත් කිරි, රටටත් කිරි, ඕෂණයෙන් පිරි, සූර්ය කිරි. මේ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් නායකත්වයක් කණ්ඩායමක් ඉන්නේ වෙන කාටවත් නෙමෙයි සමග ජනබල වේගයට කියන එක අද ඔප්පු වෙලා හමාරයි. ඒ කණ්ඩායම කවුද කියලා තෝරගන්න තිබුණ හොඳම අවස්ථාව තමයි අර ආර්ථික කමිටු අතර විවාදය පැවතුනා. ආර්ථික කමිටු විවාදය කිව්වම සමහරු ඇඳ යටලින් ගියා. 71 ඉඳන් මේ දක්වා ආර්ථික ඝාතකයෝ වෙන කවුරුත් නෙමෙයි මාලිමාව විදියට වෙස්වලාගෙන ඉන්න ජනතා විමුක්ති පෙරමුණ කියන එක මතක් කරන්න ඕන. දැන් ඔය ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ තුවක්කප්පංකාරෝ ටිකක්. ඔය ව්‍යාපාරික ආයතන වල දිනන අන්තර් සමාගම් සේවක සංගමය තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න ලොකුම කප්පං කණ්ඩායම කියන එක මම මතක් කරනවා බය නැතුව. අපෙන් වැඩිය අහගන්න එපා. නම් ගම් එක්ක ඉස්සරහට කියන ඕනරෝණ දඟලන්න ආවා. ඉංජිනේරු ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රධාන ව්‍යාපාරිකයෙක් ආර්ථික ඝාතකයෙක් විදිහට හඳුන්වනවා. දැන් පොල් ගෙඩියේ දින පොල් වල්ලක. එතකොට ඒගොල්ලන්ගේ ආර්ථික වැඩවල තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කරවකෝපු ගෙඩිය ඉතුරු ටික කරකවල පල්ලෙහාට දාගෙන ඉන්නේ. අනුර කුමාර දිසානායක ඔබතුමා ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පොල් ගෙඩිය කරකව කරකව ඉන්න. අපි මේ රටේ ජනතාව සියලු දෙනාමත් එක්ක අපේ රටේ පොල් වල්ලම බේරගන්න ආර්ථික වැඩ පිළ ක්‍රියාත්මක කරා. ඊයේ පෙරේද මම දැක්කා මේ පත්තරේ තිබ්බා නිවාඩ් කප්රාල්වත් නිදොස් කරු නිදහස් කළලු. බලනකොට කොහොමද ඒක වෙලා තියෙන්නේ? අල්ලස් කොමසාරිස් එකේ අධ්‍යක්ෂකගේ අස්සනේ අවුලක්ලු. ඔන්න අපේ රට තව මාස 4කින් අපේ ආණ්ඩුවේ ප්‍රථම කාර්යයක් ලෙස අපි ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ආරම්භ කරනවා. වෙන කිසිම කණ්ඩායමකට නැති දෙයක් අපි ඉදිරිපත් කරා. ඒ තමයි අපේ බ්ලූ ප්‍රින්ට් එක, අපේ ආර්ථික දැක්ම. මම දැක කාන්තන විජේසේකර ඇමතිතුමා අපේ බ්ලූ ප්‍රින්ට් එක පාර්ලිමේන්තුවේ උඩට පල්ලෙහාට පෙන්නනවා. එහෙමනම් මිත්‍රවරුනි පිළිගන්න, මේ රටට ඇත්ත වශයෙන්ම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙන්නේ අපි විතරමයි කියලා. කෝට්ට ඡන්ද 2400ක් ලැබුණා JVP එකට ගිය පාර. මං අහගෙන ඒ කට්ටිය කියනවා මේ ෂර්ට් එක කාගේවත්, මේ කලිසම කාගේවත්, මේ බෙල්ට් එක කාගේවත්, මේ සපත්තු දෙක කාගේවත්. අපිට එහෙම ඕනේ නැහැ. අපිට ඕනේ අපේ ෂර්ට් එක, අපේ කලිසම, අපේ බෙල්ට් එක, අපේ සපත්තු දෙක. ඔව්ද නැද්ද? අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තියෙන මූලිකම ප්‍රශ්නේ මොකද්ද? කොච්චර තියරේ කතා කරත් වැඩක් නැහැ. සාමාන්‍ය මිනිහගේ හදගැස්ම ඔවුන් කිසි කෙනෙක්ට තේරෙන්නේ නැහැ. තිල්විනුයි, ලාල්කාන්තයි, සුනිලුයි, වසන්තයි කියනවා කිසි දවසට IMF එකට කිසිම රටක් ගොඩ දාන්න බැරි වුණා කියලා. මෙන්න බලේ එදා අනුර කියනවා IMF එක කියන පොල් ගෙඩිය රනිල් වික්‍රමසිංහ බාගට කරකෝලලු. අපි ආවොත් ඉතුරු ටිකත් කරකවනවලු. එහෙම නැත්තම් මේ පොල් ගෙඩිය ඔළුවට වැටෙයිලු. දෙයියෝ සාක්ෂි. තෝ දැක්ම තමන්ට විශ්වාසයක් නැත්තම් තමන්ගේ දැක්ම ගැන කරුණා කරලා දැක්ම ගැන කතා කරන්න එපා. රනිල් මහත්තයත් එක්ක ඉන්න පොහොට්ටුකාරයෝගේ තියරිය තිබුණේ වෙන එකක්. අපි ඔවුන්ට කිව්වහම ඕක වැරදි, මෙහෙම කිව්වොත් රට වැටෙයි කියලා ඔවුන් අපිට හිනහ වුණා සමච්චල් කරා. දැන් මෙන්න බලේ රනිල් වික්‍රමසිංහගේ ආර්ථික දැක්ම තමයිලු හොඳම එක. කොහො එතකොට දැක්මක් ඒ කට්ටියට? එක දවසක එක තැනක, තව දවසක තව තැනක. ඔවුන්ගේ කණ්ඩායම ඇත්ත වශයෙන්ම විහිළු සපයන්න ඕන. Duff conditioner නැති හිසකෙස් වල පනාව හිරවුණා. Duff conditioner ගෑවු හිසකෙස් මතින් පනාව ලේසියෙන් ගමන් කරනවා. Duff conditioner